හමුදාවේ අවසන් බලකොටුව වූ පන්ෂීර් නිම්නයේ වැඩි බලය තලිබාන් සංවිධානයට හිමිව තිබෙනවා. ඒ 30,000ක තලිබාන් සමාජිකයන් පිරිසක් සියලුම යුද බලය යොදා ගනිමින් පන්ෂීර් නිම්නයට පහර දීමෙන් පසුවයි. ගත වූ දිනේ සිට පන්ෂීර් නිම්නයට එල්ල වූ ගුවන් ප්‍රහාර උතුරු සන්දානයේ මෙම හදිසි පසු බෑමට මුල් වී තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් උතුරු සන්දානය ප්‍රකාශ කළේ පාකිස්තානය විසින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි. මේ සමග පන්ෂීර් නිම්නයේ පූර්ණ බලය හිමි කරගත් බවයි තලිබාන් සංවිධානය පැවසුවේ. මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඇෆ්ගන් හමුදාව පැවසුවේ නිම්නය පුරා තිබෙන ප්‍රධාන මාර්ගයේ නගර පමණක් මේ වන විට තලිබාන් පාලනයේ පවතින බවයි. මේ වන විටත් උතුරු සන්දාන හමුදා විසින් සතුරන්ට අකණ්ඩව ප්‍රහාර එල්ල කරමින් පවතින බවද උතුරු සන්දානය පැවසුවා. මේ අතර පන්ෂීර් නිම්නයට ගුවන් ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරන බව ඉරාන රජය පවසනවා. මේ වන විටත් පන්ෂීර් වෙත එල්ලවන ප්‍රහාර සහ මේ සඳහා පාකිස්තාන මැදිහත් වීම හෙළා දකින බවයි ඉරාන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සයිඩ් කතීබ් සාදේ කියා සිටියේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉරානය දැඩි විමසිල්ලෙන් පසුවෙන බවත් ජගත් සංවිධානයේ කඩිනම් මැදිහත් වීමක් අපේක්ෂා කරන බවත් ඉරාන රජය පැවසුවා. මේ අතර පන්ෂීර්හි උතුරු සන්දාන ප්‍රධාන මධ්‍යස්ථානයේද සම්පූර්ණයෙන් අත්පත් කරගත් බව තලිබාන් සංවිධානය පැවසුවා. මේ දක්වා උතුරු සන්දානයට අයත්ව තිබූ හෙලිකොප්ටර් යානාවන්ද මෙම ප්‍රහාරයේදී අත්පත් කරගත් බවයි තලිබාන් සංවිධානය පැවසුවේ. මේ අතර අද පස්වරු තුනට නිවේදනයක් නිකුත් කළ උතුරු සන්ධානය පැවසුවේ නිම්නයේ ඇෆ්ගන් හමුදා ප්‍රධාන මධ්‍යස්ථානය යළි අත්පත් කරගත් බවයි. මේ අතර උතුරු සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෆහීම් දෂ්ටි නිම්නය ආශ්‍රිතව හටගත් ගැටුම් තුළදී මරණයට පත්ව තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් උතුරු සන්ධානය පැවසුවේ රොකා දිස්ත්‍රික්කය තුළ හටගත් ගැටුම් තුළදී ඔහු මරණයට පත් වූ බවයි. මේ වන විටත් උතුරු සන්ධානයේ බට පිරිස් පන්ෂීර් නිම්නයේ ආරක්ෂිත කලාප තුළ රැඳී සිටින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හෙළි කර තිබෙනවා. මේ අතර උතුරු සන්ධානයේ දැවැන්ත පසුබෑම සඳහා ගත වූ දිනයේ එල්ල වූ ගුවන් ප්‍රහාර බලපා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. පාකිස්තාන බුද්ධ්‍යංශ ප්‍රධානියා කාබුල් වෙත පැමිණීමෙන් පසුව නිම්නය වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබුණා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් උතුරු සන්ධානයේ නායක අහමඩ් මසූඩ් පැවසුවේ නිම්නයේ බලය සම්පූර්ණයෙන් අත්පත් කරගත් බවට තලිබාන් ප්‍රකාශ අසත්‍ය බවයි. කිසිදු අවස්ථාවක සටන අතහැර පලා නොයන බවද ඔහු පැවසුවා. සටන් නවතා නිම්නයෙන් ඉවත් වීමට තලිබාන් සංවිධානය එකඟ වුවහොත් සාකච්ඡා සඳහා එළඹීමට සූදානම් බවද අහමඩ් මසූඩ් පවසා තිබෙනවා. මේ අතර තලිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සංවිධානයට එරෙහිවන කිසිදු පාර්ශවයක් වෙත සමාවක් ලබා නොදෙන බවයි. මේ වන විට පන්ෂීර් නිම්නයේ පූර්ණ බලය තමන් සතුව පවතින අතර නිම්නයේ වැසියන්ට කිසිදු හානියක් සිදු නොකරන බවයි ඔහු පැවසුවේ. කෙසේ වෙතත් නිරායුධ පන්ෂීර් තරුණයන් 300 දෙනෙකු වෙඩිතබා ඝාතනය කරන ආකාරයේ දර්ශන මාලාවක්ද මේ වන විට හෙළි කර තිබෙනවා. මේ අතර ඇෆ්ගන් මාධ්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ නිම්නයේ පූර්ණ බලය තලිබාන් සංවිධානය අත්පත් කරගත් බව පැවසීම සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. නිම්නයේ ප්‍රධාන මාර්ග හැර කඳුමුදුන් සහිත කලාප මේ වන විටත් උතුරු සන්ධානයේ පාලනය මත පවතින බවයි. වසාරාක් දිස්ත්‍රික්කයේ පූර්ණ බලයද අහමඩ් මසූඩ්ගේ හමුදාවන් සතුව මේ දක්වා පවතින බවයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා පැවසුවේ. මේ අතර තලිබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු වන බෙලාලා කරීම්ද මෙම ප්‍රකාශය තහවුරු කර තිබුණා. නිම්නයේ ගැටුම් සඳහා තලිබාන් සංවිධානය යොමු කළ සන්නද්ධ අංශ නායක මෞලවි ෆසුහිඩින්ද ගැටුම් අතරතුර මරණයට පත්ව තිබෙනවා. පිහිටුවීමට නියමිත තලිබාන් රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙම ත්‍රස්ත නායකයා පත් කිරීමට නියමිතව තිබූ බවයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම මරණයද තලිබාන් සංවිධානයේ කෝපය වර්ධනය වීමට ඍජුව බලපා පවතින බවද එම වාර්තා පෙන්වා දෙනවා. මේ අතර ප්‍රධාන මර්මස්ථාන කිහිපයක් අහිමි වුවද ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක බවයි ඇෆ්ගන් හමුදාව පැවසුවේ. සිය
නායකයන් නිම්නයෙන් පලා ගිය බවට ප්‍රචාරය කරන මතවාදයන්ද උතුරු සන්ධානය බැහැර කර තිබෙනවා. උතුරු සන්ධානයේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ රස්තවාදීන්ගෙන් සහ පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානය මුදා ගන්නා තෙක්ම බිම ගැටුම් අකණ්ඩව සිදු කරන බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.